එතර මෙතර වැඩසටහන නරඹන ඔබ නිරන්තරයෙන්ම ඉන්නේ අවදියෙන්. එතර මෙතර සිදුවන සිදුවීම් පිළිබඳව දැනගන්න. එනිසාම එවැනි සුවිශේෂ සිදුවීමක් පිළිබඳව අපි මේ මතක් කරන්න සූදානම්. තව නොබෝ දිනකින් ඉතාලියේ පැවැත්වෙන ශ්‍රී ලංකන් ෆෙස්ටිවල් පිළිබඳවයි අද මේ මතක් කිරීම. ඒ අතරතුර ඉතාලීන ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙන සුවිශේෂී වැඩසටහනක පැවැත්වෙනවා. ඒ තමයි මිස් ශ්‍රී ලංකා ඉතාලි. අපි ඒ පිළිබඳව තොරතුරු දැන් දැනගනිමු. ඉතාලියේ පදිංචි බියංකා දිල්රුක්ෂි මහනුවර ප්‍රදේශයේ සිට ඉතාලියට එන්නේ 2000 වර්ෂයේදී. ටොප්පබනා කොෆි ෂොප් නමින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යවසායකයෙක් වන ඇගේ ස්වාමියාද අධිවේගී මෝටර්සයිකල් අලවිය සහ අලුත් වැඩියාවේ නිරත වන ව්‍යවසායකයෙක්. සිය ව්‍යවසායක පරිසරයෙන් ඔබට ගොස් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණද ඇතිව ආරම්භ කළ ශක්ති ඉවෙන්ට් නිර්මාතෘවරිය වන්නේද බියංකා දිල්රුක්ෂි නම් දිරිය ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවයි. විවිධ අභියෝග සීමිත අනුග්‍රහයන් මැදේ වුවද මේ වන විට වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට ශක්ති ඉවෙන්ට් සමත් වී ඇත. විවිධ සංස්කෘතික වැඩසටහන් මෙන්ම ඉතාලියේ ක්‍රියාත්මක නැටුම් කලායතන රැසක් ජනගත කිරීමට කටයුතු කර ඇත. 2023 වර්ෂයේ රටවල් 26ක රෝමත්ම තරුණිය තේරීමේ වැඩසටහනක්ද රෝමේදී සාර්ථකව පැවැත්වුණි. මෙවර ශක්ති ඉවෙන්ට් සංවිධානය කරන ෆෙස්ටිවල් ඔෆ් ශ්‍රී ලංකා මාර්තු 24 වන දින රෝමේ ඒපූර් නගරයේ පාත්සියා 900 යන ස්ථානයේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව ශක්ති ඉවෙන්ට් නිර්මාතෘ බියංකා දිල්රුක්ෂි මහත්මිය එතර මෙතරට පැවසීය. මේ අතරතුර අපේ රටේ දේශීය ආහාර පාන ප්‍රදර්ශනයක්ද පැවැත්වේ. දේශීය අත්කම් භාණ්ඩ, බතික්, ආයුර්වේදය, හෙළ වෙදකම ප්‍රවර්ධනයට නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කෙරේ. මිට අමතරව මිස් ශ්‍රී ලංකා ඉන් ඉටලි 2024 අවසන් තරගයේද මෙම වැඩසටහන් අතරතුර පැවැත්වේ. ශ්‍රී ලාංකික නර්තන සහ සංගීතයෙන් වර්ණවත් වන මෙම අවස්ථාව නරඹන්නට ඔබ සැමට ආරාධනා කරන බවද ප්‍රධාන සංවිධායිකා බියංකා දිල්රුක්ෂි මහත්මිය පවසයි. අයිබෝවන්, මම බියංකා දිල්රුක්ෂි, ශක්ති එවෙන්ති සංවිධානයේ ප්‍රධාන සංවිධායක. ෆෙස්ටිවල් ඔෆ් ශ්‍රී ලංකා ඉතාලියේ රෝම් නගරයේ මාර්තු 24 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික උත්සවයයි. මෙම උත්සවයේ අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඉතාලියේ ඉපදුන වගේම ඉතාලියේ ජීවත් වෙන අපේ නව පරපුරට ලංකාවේ සම්ප්‍රදායන්, අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමයි. ඒ වගේම ඉතාලි ජාතිකයින්ටත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්, සංස්කෘතියන් දකිනවා වගේම අත්විඳීමටත් වැඩ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. වර්ෂයක් පුරා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමෙන් අපේ රටේ සංචාරක කර්මාන්තයට රුකුලක් වීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන ඇතුළත ලංකාවේ බතික්, තේ, විස්මූණු ඒ වගේම චිත්‍ර ශිල්පීන් තමගේ දක්ෂතාවන් ප්‍රදර්ශනය කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම අපේ රටේ ආහාර පාන පෙන්වීම සඳහා ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එකක්ද සූදානම්ව තියෙනවා. ශ්‍රී ලංකාව ඉතා කුඩහ රටක් වුණත් රම් පදක්කම් දිනා ගන්න තරම් දක්ෂ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ලංකාවේ ඉන්නවා. ඉතින් අපේ රටේ ක්‍රීඩාව ගැනත් අපි කතා කරන්න සූදානම්. ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වෙන ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරන්නට එදිනට අනුංශ සමරනායක මහත්මයා අපි සමග එකතු වෙනවා. අපේ රටට ආවේණික අපේ නැටුම් කලාවන් උඩ රට, පහත රට, සබරගමු, ගැමි වගේ නැටුම් කලාවන් ප්‍රදර්ශනය කිරීම අපි එදාට විශේෂ අවස්ථාවක් කරගත්තා. ඉතාලි පුරාවට ඉන්න දක්ෂ ශ්‍රී ලාංකික නැටුම් ශිල්පීන් එදාට රෝමයට පැමිණෙනවා. නිරූපණ ශාස්ත්‍රයට ආදරය කරන දරුවන් සඳහා එදිනට වැඩසටහන් කිහිපයක් සූදානම් කර තියෙනවා. මිස් ටීන්, මිස් ප්‍රින්සස් වැනි වැඩසටහන් එයින් සමහරක්. එදාට තියෙන විශේෂම වැඩසටහන තමයි ඉතාලිය පුරාවටම සිටින සුන්දරම තරුණියන් අතරින් කිරුලක් හිමි කරගන්න මිස් ශ්‍රී ලංකායි ඉටලි 2024 තරගයේ ෆයිනල් තරග වටය එදින වේදිකාවේදීම පැවැත්වීමට අපි සූදානම් කර තිබීම.
මෙම වැඩසටහන අවසානයේ හැමෝටම විනෝද වීම සඳහා මිලානුසිත පැමිණෙන චෙෆ් සංගීත කණ්ඩායමෙන් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා. මම සුහදව ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපේකම ලෝකෙට පෙන්නන්න.